ඔබ දන්නවද අපාය උණුසුම්ම ස්ථානයේ වෙන් වෙන්නේ කාටද කියලා? කේමණක් තියෙනවා අපාය උණුසුම්ම ස්ථානයේ වෙන් වෙන්නේ හතර අතින්ම දුෂ්ටකම් සිද්ධ වෙදී ගොළුවත රැකියොම් සඳහා කියලා. ඔබත් ඔබගේ ජීවිතයේදී යම් යම් අවස්ථාවලදී කුමන හෝ ආකාරයේ අසාධාරණකමකට ලක් වෙලා ඇති. ඒ අවස්ථාවලදී ඔබ කිසියම් විදිහකට හඬක් නගන්නත් පුළුවන්, නිහඬ වෙන්නත් පුළුවන්. හැබැයි මේ නිහඬ වෙඳීම තුලින් තමයි මේ අසාධාරණකම කියන එක ව්‍යාප්ත වෙන්න පටන් ගන්න. තවත් කෙනෙක් ඒ වගේ අසාධාරණකමකට ලක් වෙනවා. අපිට අවශ්‍ය කරන්නේ මේ මහ පොළොවෙන් මේ ධරණී තලයෙන් අසාධාරණකම් ඉවත් කරලා දාගන්න නම් අපි ඊට කතා කරන්න අසාධාරණකමක පිළිබඳව කතා කරන්න අනිකාව දැනුවත් කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අද අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේම එවැනි අසාධාරණකමක් පිළිබඳව කතා කරන්න. මේකෙන් අපි උත්සාහ කරනවා ඒ අසාධාරණකම ඉවත් කරගන්න. තවත් කෙනෙක්ට ඒ අසාධාරණකමකට ලක් නොවි ඉන්න වැඩ කටයුතු සලස්වා දෙන්න. ඉතින් අපි මේ වැඩසටහන අද සූදානම් කරලා තියෙන්නේ විශේෂයෙන්ම කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක. ඔබ දන්නවනේ කලාවෙන් ඈත් වෙන්න හොඳ නැහැ. කලාවෙන් ඈත් වෙච්ච මිනිහා වලිගයන් නැමෙති ගවයෙක්ට සමානයි කියලා කියනවා. ඉතින් පුදුමාකර අසරණකමක් දැනෙන කලාවෙන් අයින් වුණාම ඈත් වුණාම ඒක නිසා අපි පුළුවන් තරම් කලාවට සමීප වෙන්න ඕන. කලාවට සමීප වෙන්න නම් කලාකරුවා කියන කෙනාව අසාධාරණකමකට ලක් කිරීම නතර කරන්න ඕන. මේ කලාකාරෙක්ට සිද්ධ වෙච්ච අසාධාරණකමක් පිළිබඳව ඍජුව ඉදිරිපත් කරන වැඩසටහනක්. මේ වැඩසටහන සඳහා අපි තාමත් ගෞරවයෙන් සම්බන්ධ කරගනු ලබනවා නිරෝෂා කුමාරසිංහ සොහොයුරිය. අයිබුවන් නිරෝෂා. අයිබුවන් නිශාන්ත. හොඳයි. මේ ඔබව ඔබ කලාකාරණියක් විදිහට තමයි අප කවුරුත් හඳුනාගෙන තිබෙන්නේ. එතකොට ඔබ මෑත කාලයේ කරලියට එනවා විශේෂ කලා කටයුත්තක් නිමිත්ත කරගෙන. අපිට කියන්න පුළුවන් මොකක්ද ඒ කලා කටයුත්ත කියලා? ඔව් නිශාන්ත. මම වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කරා. සංවිධානය කරන්නේත් මම තමයි මේ නාට්‍යය. මේ මේක පිටපත් රචකයා කවුද? පිටපත් රචනය ජයරත්න කැකුලාවල මහත්මයා තමයි මේක ඓතිහාසික නාට්‍යය. ඓතිහාසික නාට්‍යය. හොඳයි. මෙහි දැන් මංගල දර්ශනයක් හෝ පළවෙනි දර්ශනයක් ඔබ පැවතුව මේ මෑත කාලේ ඓතිහාසික වේදිකා නාට්‍ය සම්බන්ධ අපිට ඒ පිළිබඳ ඉස්සෙල්ලා කරුණු කාරණා ටිකක් කියලයි. මුලින්ම මේ වේදිකා නාට්‍ය 2014 දී නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කරලා ජයරත්න කැකුලාවල මහත්මයා කරා. අවුරුදු 10කට පස්සේ මම නැවතත් ඒක නිෂ්පාදනය කරලා ගම්පහ YMBA ශාලාවේදී 2024 ජනවාරි මාසේ 14 වෙනිදා වේදිකා ගත කරා. මම හිතන්නේ හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයකුත් ආවා කියලා ආරංචි අපිට. ඔව් ඒකට හොඳ ප්‍රතිචාරයක් ආවා. ඊට පස්සේ තමයි මම නැවතත් ප්‍රේක්ෂකකින් ඉල්ලීම මත ගම්පහ උඩුගම්පල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ මේ හෝල් එක ලබා ගත්තේ මේ නාට්‍ය ඉදිරියට ගෙන යාමේ බලාපොරොත්තු වෙමි. හරි. මෙන්න මෙතෙන්දි තමයි අපි ඔබට ඉදිරිපත් කරන්න ඕන වැදගත්ම කාරණා. සහ මේ නාට්‍ය කරන අලුත් කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ප්‍රාදේශීය මට්ටමේ ගම්මාන මට්ටමේ නාට්‍ය කරන්න කෙනෙක් ඉන්නව නම් ඔහු හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන තැනක්. මොකද මේ ගමය කේන්ද්‍ර කරගෙන නැත්නම් මේ ප්‍රාදේශීය මට්ටමින් සිදු කරන කලා කටයුතු වලින් පන්නරය ගන්න ශිල්පීන් තමයි කවදා හරි දවසක ජාතික තලයේ ජයග්‍රහණය කරන්නේ. නිබිතිව වුන් ජාත්‍යන්තර තලයට කරා පවා ළඟා වෙන්නේ. මේක නිසා මේ අපි නිරෝෂකෙන් අහන්න කැමති. හොඳයි, ඔබ දෙවෙනි දර්ශනය සඳහා ගම්පහ දර්ශනය පස්සේ උඩුගම්පල ප්‍රාදේශීය සභාවේ මේ නාට්‍ය සංවිධානය කරන්න උත්සාහ කරනවා. මං හිතන්නේ නාට්‍ය සංවිධායකවරුන්ට පෙන්වන්න, විශේෂයෙන් ආරාධිත අමුත්තන්ට පෙන්වන්න, සහ ඔබ වටේ ඉන්න ඔබගේ ඔබත් මේ ප්‍රදේශයේ පදිංචි නිසා ඔවුන් සියලු දෙනාට පෙන්වීමේ අරමුණින් තමයි ඔබ මේ නාට්‍ය එහි සංවිධානය කරන්න උත්සාහ කරන්නේ. හරි, එහෙම නේද? ඔව්, ඇත්තටම මේ නිශාන්ත මම මේක මටත් ඉතාමත් ළඟයි මේ උඩුගම්පල. මොකද මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටා සිට අයිති කිරි තමයි මමත්. ඉතින් මට හැම යතිම පහසු නිසා තමයි මම ඇත්තටම ප්‍රේක්ෂකගේ ඉල්ලීම මතයි මේක සංවිධානය කරේ. මොකද මට මේ වෙලාවේ නැත්තම් මේක කරන්න ටිකක් අපහසුයි. මුල් පළවෙනි නාට්‍ය කරලා මට ඇත්තටම පාඩු වුණා ගොඩක්. මම ඒක පාඩුව දරාගෙන නැවතත් මේ ඓතිහාසික නාට්‍යයක් අපේ රටට වැදගත් වෙන නාට්‍යයක්, දරුවන්ට වැදගත් වෙන නාට්‍යයක්, පවුලේ හැමෝටම බලන්න පුළුවන් නාට්‍යයක් නිසා ඉදිරියට ගෙන යාමේ ආරමුණු කරගෙන තමයි ප්‍රාදේශීය සභාවේ හෝල් එක මම ලබා ගත්තේ. හොඳයි, ඔබ දෙවෙනි දර්ශනය සඳහා උඩුගම්පල ප්‍රාදේශීය සභාව වෙන් කරගන්නවා. හොඳයි, අපිට එතන කියන්නේ වෙන් කරගන්න ගියේ කොහොමද? මොකද ඒ ක්‍රියාපටිපාටි? ඇත්තටම නිශාන්ත මම ජනවාරි මාසේ ගම්පහ YMBA ශාලාවේදී පෙන්වුවට පස්සේ ගොඩක් දෙනෙක් ඉල්ලීමක් තිබුණා. මේ නාට්‍ය ඉතාමත් ලස්සනයි, ඉතාමත් ඒ කියන්නේ හොඳ තේරුමක් ඇති, දරුවන්ට පෙන්වන්න පුළුවන් ඓතිහාසික නාට්‍යයක්. ඒ නිසා නැවතත් ඒ අයට බලන්න පුළුවන් වෙන ආකාරයට කොතනක හරි මේ නාට්‍ය පෙන්වන්න කියලා. ඉතින් ඇත්තට මම ඒ ඉල්ලීමට තමයි ගම්පහ උඩුගම්පල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරය ගත්තේ. මම 2024 ජනවාරි මාසේ 24 වෙනිදා ගිහිල්ලා උඩුගම්පල ප්‍රාදේශීය සභාවේ මාර්තු 31 වෙනිදා දිනේ ලබා ගත්තා.
හරි ඔබ කාගෙන්ද ඒක ලබා ගත්තේ එතකොට දිනයක් සටහන් කරන්නේ රංගශාලාව සඳහා ප්‍රාදේශීය සභාවේ ඒ ශාලාව සඳහා වෙන් වෙච්ච නිලධාරියෙක් හිටියද මේ මොහොතේ එතන ඔව් ඇත්තටම එතන නිලධාරියෙක් වෙනම ඉන්නවා ශාලාව පෙන්නනවා ඊට පස්සේ ශාලාව ලබා දෙන්න ඒ පොතේ සටහනක් දාගෙන තමයි බාරගත්තේ සටහනක් දාගත්තා සටහනක් දාගත්තා සටහනක් දාගත්තා හොඳයි එතකොට ඔබ මේ රංගශාලාවට එක්ක ගියාද ඒකේ පහසුකම් ටික එහෙම පෙන්වනවද ඔබට කවුරුද පෙන්වනවා නේ එතකොට උන් මොනවද ඔබට දෙනවා කියලා පහසුකම් මට ඒ අවස්ථාවේදී ලිෆ්ට් එකක් දැන් ඇත්තටම ඒක තියෙන්නේ තුන්වෙනි මහලේ තුන්වෙනි මහල කියන්නේ ඉතින් දෙවෙනි මහල නමුත් අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තුන්වෙනි මහල කියලානේ ඉතින් මේ ලිෆ්ට් එක ඇත්තටම ලිෆ්ට් එක ඕනේ ඉතින් ලිෆ්ට් එකත් එක්ක තමයි රුපියල් 17000කට මට ලබා දෙනවයි කිව්වේ ඉතින් මං ඒ පොරොන්දුවට මේ කැමැති වෙලා ආවා එතකොට නිරෝෂ මට කියන්න මේ මොහොතේදීත් වාචික පොරොන්දුවක් තමයි ඔවුන් ලබා දුන්නේ ඔබගේ මුදල් ගැනීමක් සිද්ධ කරාද ඔවුන් මේ අවස්ථාවේදී නෑ උන්ගේ මට උන්ගේ කොන්දේසි සහිත ලිපියක් ලබා දෙනවා දැනුම් දෙනවා දුරකථනයෙන් මට දැනුම් දෙනවා කියලා තමයි මේ ඒ අවස්ථාවේ පොතේ සටහන් කරගෙන දිනේ මට වෙන් කරලා දුන්නා කරලා දුන්නා එතකොට ඔබට කිසියම් විශ්වාසයක් ඇති වෙනවා දැන් මේ දිනේ මට තියෙනවා අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔබ ඇවිල්ලා නාට්‍ය ඒ දිනේට පෙන්වන්න මෙහි සැලසුම් සහ කරගන්නවා ඔනිශාන්ත ඒගොල්ලෝ මට කිව්වා ආයතන නිලධාරි මට කිව්වා ඉතුරු වැඩ කටයුතු කරගෙන යන්න දැන් දිනේ වෙන් කරා මේ අප මට දැනුම් දුන්නට පස්සේ ඇවිල්ලා සල්ලි බඳින්න කියලා තමයි එන්නේ මාව. හොඳයි. ඔබ මෙහි ඇවිල්ලා එතකොට ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කිරීම, බැනර් මුද්‍රණය කරගෙන මේ සියල්ල සිද්ධ කරාද? ඔව්. මම සියලු වැඩ කටයුතු කරා. නාට්‍ය ශිල්පීන්ට දැනුම් දුන්නා, රියසල් දින දැම්මා. මේ හැම දෙම මම මොකද මමනේ සංවිධායක. මම මේ හැම දෙම මේ අවශ්‍ය විදිහට සකස් කරගත්තා. සකස් කරගත්තා. හරි. දැන් මේ වෙනකොටත් ඔබ මුදල් බැඳලා නැහැ ඔබට ලිඛිත සහතිකයක් වුන් දීලා නැහැ රිසිට් පතක් වුන් නිකුත් කරලා නැහැ කිසිවක් දීලා නැහැ අර දෙනවක කොන්දේසි ලබා දීලත් නැහැ ලිඛිතව නෑ නිශාන්ත මෙහෙමයි උනේ මට දුරකථනයෙන් දැනුම් දෙන තුරු මම බලාගෙන හිටියා හැබැයි මගේ වැඩ කටයුතු මම මේ කරා වෙනර හැදිල්ල මේ ඒ කියන්නේ ආරාධනා කරා ගොඩක් දිනකට මම දුරකථනයෙන් උත් ඉතින් ගොඩක් දිනක් ඇත්තටම බලන්න හිටියා විශේෂයෙන් මම මේක සංවිධායක වරුන්ටත් ආරාධනා කරලා තිබුණා මේක බලන්න එන්න නැවතත් මේ නාට්‍ය ඉදිරියට ගෙන යන්න මට සහයෝගය ලබා දෙන්න කියලා හරි ඒක දැන් අපි දන්නවා ජාතික තලයේ කොමුණ හෝ නාට්‍ය කරත් සංවිධායක වරුන්ට විශේෂ දර්ශනක් තිබෙනවා ඒක තමයි නාට්‍ය ව්‍යාප්ත වෙලා යන්නේ රටක ඇතුලේ මේ නාට්‍ය බැලුවට පස්සේ ඔවුන් ඔවුන්ගේ සුබසාධක සමිතිය සංගම් වලට ආධාර පිණිස සංවිධානය කරනවා ඒ අනුව තමයි මේ අධ්‍යක්ෂකවරිය මේ නිෂ්පාදකවරිය තමන්ගේ මේ සිංහ දඩේම කියන නාට්‍ය සඳහා සූදානම ලබා ගන්න. මොකද අපිට කියන්නේ ඊට පස්සේ ඔබ දෙවෙනි සැරේ යනවද ප්‍රාදේශීය සභාවට? නිශාන්ත මෙහෙම මට ලිඛිතව කිසි දෙයක් ලබා දුන්නේ නැහැ. මම නිශාන්තගේ කලින් ප්‍රශ්නේට උත්තරේ දෙන්නම්. මට ලිඛිතව කිසි දෙයක් ලබා දුන්නේ නැහැ. විශ්වාසයේ මත තමයි මේ වැඩ කටයුතු සිද්ධ වුණේ. ඒක ඉතර අවිශ්වාස කරන්න මට හේතුවක් තිබුණේ නැහැ. ඒ කියපු දේ වෙනස් වෙයි කියලා මම බලාපොරොත්තු වුණෙත් නැහැ ඇත්තටම. හොඳයි නිරෝෂ දැන් ඔබ මෙහෙන් ඒ සියලු කටයුතු සූදානම් කරගෙන යනවා 31 වෙනිදා දර්ශනය සඳහා ඊට පස්සේ ඔබට දැන් රංගශාලාව නිවරදිව ලබා ගන්න ඕන නීත්‍යානුකූලව ඒ සඳහා ඔබ දෙවෙනි වරට උඩුගම්පල ප්‍රාදේශීය සභාවට යනවද ඔව් මම දුරකථන ඇමතුමක් මට ලැබුණේ නැති නිසා මම මාර්තු මාසේ 14 වෙනිදා ඔව් උඩුගම්පල ප්‍රාදේශීය සභාවට ගියා මේ ඇත්තටම ස්ථිරව මම හෝල් එක බුක් කරගන්න ඕනේනේ මොකද එහෙම නැත්තම් මට ගැටලු මතුවෙනවනේ ඒක තවත් කිට්ටු වෙද්දි 14 වෙනිද ගියාම නිලධාරීන් කිව්වා ඒගොල්ලන්ගේ මේ ඒ කියන්නේ කොන්දේසි සහිත ලිපිය තාම හදාගන්න බැරි වුණා බැනර් ගහගන්න ටිකට් ටික අරගෙන ඉන්නේ ඒගොල්ලන්ට සීල් ගහන්න ඒ සීල් ගහපු ටිකට් පමණයි විකුණන්න පුළුවන් කියලා මට කිව්වා එතකොට මම ඇහුවා ඇයි සීල් ගහන්න කියලා. ඔව්. ඒගොල්ලන්ට විනෝදබද්ධ අය කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ සුබසාධනීයට තමයි මේ විනෝදබද්ධ යන්නේ. ඉතින් මේ විනෝදබද්ධ අය කරගන්න ඕනේ. ඒගොල්ලෝ ගහන ටිකට් පමණයි මට විකුණන්නත් පුළුවන්. ඒ වෙනකොට 14 වෙනිදා. ඇත්තටම කිව්වොත් 24 මාර්තු 14 වෙනිදා 31 වෙනිදා තමයි මම ෂෝ එක කරන්නේ. ඉතින් මම ඒකත් අහගෙන ආවා. ආවට පස්සේ මම ඇත්තටම අසනීප වුණා. මම අසනීප වුණාට පස්සේ මම රෝහල් ගත වුණා මම නැවතත් 19 වෙනිදා අසනීප තත්ත්වේ මත මම නැවතත් 19 වෙනිදා ප්‍රාදේශීය සභාවට ගියා ඒ අවස්ථාවේදී එහි කවුරුත් හිටියේ නැහැ මේ ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ සාකච්ඡාවක් සියලුම නිලධාරීන් එදින සාකච්ඡාවකට රැස් වෙලා සිටපු නිසා මට කතා කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ නිශාන්ත එදින මම අපව ආවා ඊට පස්සේ මම නැවතත් 20 වෙනිදා ගියා ප්‍රාදේශීය සභාවට 20 වෙනිදා ගියාට පස්සේ ලේකම්තුමියට මට 20 වෙනිදා ගියාට පස්සේ මට කිව්වා ලිෆ්ට් එක දෙන්න බෑ රුපියල් 17000කට හෝල් එක ගන්න හැබැයි ලිෆ්ට් එක දෙන්න බෑ කියලා. ඉතින් මම ඇත්තටම ලිෆ්ට් එක නිසා ගත්තේ මොකද ලිෆ්ට් එකක් නැතුව අපිට අපේ නාට්‍යයක් කරගන්න අමාරුයි උඩ තට්ටුවක තියෙද්දි.
ලිෆ්ට් එක තිබුණ නිසානේ මම මේ හෝල් එක ගත්තේ. හෝල් නැතුව නෙවෙයි නිශාන්ත මම ගත්තේ. එකක් මට කිට්ටු නිසා, අනික මේ ප්‍රදේශයට මට පෙන්වන්න ඕන නිසා මේ නාට්‍ය. මේ වගේ කරුණු කීපයක් මම සලක කරුණු කීපයක් මත තමයි මම මෙහෙම මේ ප්‍රාදේශීය සභාව තෝරගත්තේ. හරිනේ රොෂ, දැන් මෙහෙම දෙයක් තියෙනවා රාජ්‍ය ආයතනික යම් කිසි ශාලාවක් ලබා ගන්නකොට ලබා දෙන පිළිවිල ක්‍රියාපටිපාටියක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නේද? එතකොට දැන් ඔබට අත්තිකාර මුදලක් ඔබ මේ වෙනකොට බඳින්නෙත් නැහැ, බැඳලත් නැහැ, බඳින්න ඕන යෝජනා කරන්නෙත් නැහැ. එහෙමද? මම කිසිම මුදලක් මේ වෙනතුරු බැඳලා නැහැ. බැඳලා නැහැ. ඔවුන් අර ඔබට ලබා දෙනවා කිව්ව කොන්දේසි ලබා දෙන්නෙත් නැහැ. ඔව්, ඔවුන්ට කොන්දේසි ලිපිය සකස් කරන්න කාලය ගිය නිසා තමයි මගේ මුදල් අය කර නොගත්තේ. ඔව් දැන් ඒ කියන්නේ දැන් ඔබට විශේෂයෙන් සකස් කරන කොන්දේසි ලිපියක් වෙන්න බැහැනේ මේක. මේක පොදුවේ ශාලාව ලබා දෙනකොට හැමෝටම පොදුවේ ලබා දෙන ලිපියක් වෙන්න ඕනනේ. එතකොට ඔවුන් ඒ සඳහා සූදානම් වෙලා ඉන්න ඕන. අනිවාර්යයෙන්ම නිලධාරීන් මොන මොන කුමන ස්ථානයක වුණත් මේ මුදලට රිසිට් පතක් මත ලබා දෙන මේ ශාලාවකට ඒගොල්ලෝ මුලින්ම එන කෙනාට දැනුම් දෙන්න ඕනේ මේ මේ කොන්දේසි මත තමයි මේ මේ හෝල් එක දෙන්නේ කියලා. මොකද එතකොට තමයි ගන්න කෙනා මේ හෝල් එක අවශ්‍ය නම් Tamanට සුදුසු නම් Taman තෝරගන්නේ ගන්න. ඉතින් මට මුල් අවස්ථාවේ කිව්වේ ඇත්තට මේ කිසිම කොන්දේසියක් මට කිව්වේ නැහැ. හරිනම් අපි විශ්වාස කරනවා අපි වෙනත් ශාලාවක් ලබා ගන්න ගියාම අර දිනේ සටහන් කරන දවසේම තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. එකෝබෙන් අත්තිකාර මුදලක් ලබා ගන්නවා. ඒ මොහොතේදී ඔවුන්ගේ ලිඛිත සහ තියෙනවා මේ මේ කොන්දේසි වලට තමයි මේක යන්න ඕන කියලා. මේ කිසිවක් ඔබට සිද්ධවන්නේ නැහැ. දැන් ඔබ ආරෝග්‍ය ශාලා ගත වෙලා ඉඳලා මෙතෙන්ට එද්දි මේ ලිඛිත සහතික මේ ලිඛිත කොන්දේසි මාලාව ඔබට ලබා දෙන්නේ නැහැ. ලිඛිතව ලබා දෙන්නේ නැහැ. නෑ, මට කිසිම දෙයක් ලිඛිතව ලබා දෙන්නේ නැහැ. ඔබ දිනේ 31 වෙන් කරලා තියෙන්නේ. ඔව්, මම සියලු කටයුතු සූදානම් කරලා නළු නිළිය සියලු දේම ඒගොල්ලන්ට දැනුම් දීලා ඒගොල්ලෝ ඉන්න බලාපොරොත්තු වෙන. එතකොට බලන ජනතා බලන අය ඉන්න බලාපොරොත්තු මේ සියලු දේ ඉෂ්ට සිද්ධ කරලා ඉවරයි ඒ වෙනකොට මම. හරි, ඒ වගේම මම ඔබෙන් දැන් තව බරපතල ප්‍රකාශයක් අහනවා. කාරණාව දැනගන්නවා. ඔබ දන්නවද මේ වෙනකොට මේ රට ඇතුලේ නා වේදිකා නාට්‍ය වලට විනෝද බද්දක් අය කරනවද නැද්ද කියලා? අය කරන්නේ නැහැ නිශාන්ත. මොකද මම YMB එකේ කරද්දිත් ඇත්තටම මම ඒ YMB ශාලාවේ මුදල් ගෙවුවා මිසක ඉන් කිසිම හිරිහැරයක් කරදරයක් මට සිද්ධු වුණේ නැහැ. තාමත් හොඳට ඉතාමත් සාමගාමීව ඉතාමත් සාධාරණව මම මේ කටයුත්ත එතන සිද්ධ කරගත්තා. ඔව්, මෙතනදී අපිට කියන්නේ විනිවිද ස්වභාවයක් නැති බවක් දැනෙන්නේ. ඇයගෙන් විනෝද බද්දක් ඔවුන් අය කරගන්න හදනවා. ඊට පස්සේ ඔවුන් කියනවා ඔවුන් ප්‍රවේශ පත්‍ර හැම එකම සීල් එකක් නිකුත් කරනවා. එතකොට මට දැන් ඔබට කිව්වද ඔවුන් මේ ඔබගේ ප්‍රවේශ පත්‍රයක් ගන්න එක ප්‍රවේශ පත්‍රයක් ගන්න මුදල් ඔවුන් වෙත ලබා ගැනීමක් සිද්ධ කරනවා. කෙසේම් මුදලක් ඒකෙන් 100% ප්‍රමාණයක් ඔවුන්ට ලබා ගැනීම උත්සාහයක් ඔබට දැනුණද ඔවුන් එහෙම උත්සාහයක් දරනවා කියලා. මෙහෙමයි නිශාන්ත මට කිව්වේ. ඔව්. මම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සීට් 260ක් තියෙනවලු 259ක් හෝ 60ක්. එතකොට මේ මම ටිකට් අරගෙන යන්න ඕනේ ඒගොල්ලෝ එකින් එකට සීල් ගන්නවා. ඒ සීල් ගන්න ටිකට් පමණයි මම විකුණන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ ටිකට් වල ටිකට් මිලදී ගත්ත අයද එන්නේ කියලාත් ඒගොල්ලෝ සේවකයෙක් යොදවලා මේ එදාට ඒ කියන්නේ මාර්තු 31 ඉඳලා මේ නාට්‍ය දර්ශනයේදී ගේට්වේ ඉඳලා බලනවා කියලා තමයි කිව්වේ. දැන් නාට්‍ය සංවිධානය කරන්නේ ඔබද ඔවුන්ද? ඒක තමයි මට තිබෙන ගැටලුව. ඒක තමයි මම නිශාන්ත මේ දර්ශනය ඉතාමත් ඒ කියන්නේ අසාධාරණ තත්ත්වයක තියෙද්දි මම මේක අතෑරලා දැම්මේ මට මේ විදිහට මේ නාට්‍ය ගෙනියන්න බැරි නිසා. දැන් ඔබම හිතන්නකෝ, දැන් ඇය මුදල් වෙන් කරලා ඔවුන් සම්පූර්ණ ඇය ඔවුන් කියන මුදල වෙන් කරලා තමයි රංගශාලාව ලබා ගන්නට උත්සාහ කරන්නේ. එතකොට ඔවුන් ඒ සඳහා දිනේ සටහන් කරගන්නවා. නමුත් ලිඛිත කිසිම සහතිකයක් දෙන්නේ නැහැ. අත්තිකාර මුදලක් ලබා ගන්නෙත් නැහැ. ඒ සඳහා රිසිට් පතක් නිකුත් කරන්නෙත් නැහැ. ඇයට කියනවා නාට්‍ය සඳහා සූදානම් වෙන්න කියලා. එතකොට ඇය ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා ඔහුගේ ඇයි නිවසට ඇවිල්ලා ඇය ඒ නාට්‍යයේ දිනට ඒ කියන්නේ මාර්තු මාසේ 31 වෙනිදා වේදිකාගත කිරීමට අවශ්‍ය කරන නාට්‍ය සියලු වැඩ කටයුතු සූදානම් කරගන්න. ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කරගන්නවා, බැනර් ගහනවා, ප්‍රචාර කටයුතු ආරම්භ කරනවා, පෙර පුහුණුවීම් කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒ සියල්ල සිද්ධ වෙනවා. ඒකයි මේ සියල්ල කාලය සහ මුදල වියදම් කරමින් නැයි කරන්නේ. එතකොට රංගශාලාව පැත්තෙන් විශේෂයෙන්ම ප්‍රාදේශීය සභාවක් ඒකේ පැත්තෙන් කිසිම වගකීමක් ඇතිව වගකීමට විදිහට ඔවුන් හැසිරෙන්නේ නැහැ. එක නිලධාරියෙක්ද ඔබ යන සැරේම නිලධාරීන් මාරු වෙනවද? එක නිලධාරියෙක්ද ඔබට මුහුණ දෙන්නේ? එහෙම නැත්නම් නිලධාරීන් ගණනාවක් ඇතෙන් ඔබට මුහුණ දෙනවද? ඇත්තටම නිශාන්ත ඒක කියන්න ඕනේ විශේෂයෙන්ම එක නිලධාරියෙක් එතන ඇත්තට මේ ප්‍රශ්නෙට ආවේ නැහැ. නිලධාරීන් දැන් මං අදි කෙනෙක් හිටියොත් ඊළඟ දවසේ තව කෙනෙක් හිටියොත් එයා ළඟට තමයි දාන්නේ. මම මෙතින්දි විශේෂිත දෙයක් කරා. මට මේගොල්ලෝ දෙන්නේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් තමයි මේ ශාලාව. ඉතින් මම ඇත්තටම එක නාට්‍ය දර්ශනයයි කරන්නේ සවස 3:30ට. මේ 3:30ට ඉවර වෙද්දී රාත්‍රි 7:00ක් වෙනවා. මම මේගොල්ලන්ගේ මුල්ම දවසේ ඉල්ලීමක් කළා මට රාත්‍රි 10 වෙනකන් ලබා දෙන්න කියලා.
එසේ නැත්නම් රාත්‍රී 7 වෙනකල් ලබා දෙන්න කියලා. ඉතින් මට ඒ 20 වෙනිදා යද්දිත් ඒකට අනුමැතියක් මට කිසි කෙනෙක් ලබා දුන්නේ නැහැ ඇත්තටම. ඉතින් එහෙම වුණාම කොහොමද නාට්‍යයක් සංවිධානය කරන්නේ? මේකේ බරපතලම කාරණාව තමයි වේදිකා නාට්‍ය විනෝදබද්ධෙන් නිදහස් කරලා තියෙන මොහොතක උන් විනෝදබද්ධ කය කරන්න උත්සාහ කිරීම සහ අර ප්‍රවේශ පත්‍රයේ පිටුපස සීල් ගහලා ඒ හැම සීල් එකක්ම ඔවුන් චෙක් කරනවා මේ මේ මේක මේ එක්කෝ අපි බුද්ධි ශූන්‍ය වෙන්න ඕන එහෙම නැත්නම් ඔවුන් බුද්ධි ශූන්‍ය වෙන්න ඕන දැන් මේක බුද්ධිමත් සමාජයකට මේ කියන කතා එකක්වත් මම හිතනවා මේ පිළිගන්න පුළුවන් කතා නෙමෙයි කියලා ඔවුන්ගේ පැත්තෙන් උත් ඔවුන්ට ඇති දෙයක් කියන්නේ ඇය සම්පූර්ණම අසාධාරණකමකට ලක් වෙලා සිටින්නේ ඇයට පුළුවන් ඕන නිහඬ වෙන්නත් ඒක කියන්නේ නැතු එහෙම ඇය නිහඬ වුණොත් තවත් ග්‍රාම්‍ය මට්ටමේ නාට්‍යකරුවෙක් මේ කියන කාරණාවට බිරිලා සමහරට නාට්‍ය කලාවෙන් අයින් වෙලා ඉන්න පුළුවන් මේ මේ දේවල් කරන්න බෑ කියලා. ඒක නිසා තමයි මම ඇත්තටම ඔබත් සමග සාකච්ඡා කරනකොට ඔබ කිව්වා මම මේක කතා කරන්නේ තව කෙනෙක්ට එහෙම දෙයක් නොවෙන්න කියලා. ඔව් ඇත්තටම අපි කතා කරන්න ඕනේ වෙච්ච අසාධාරණයකට සාධාරණයක් ඉෂ්ට කරගන්නනේ නිශාන්ත. මොකද මම ගොඩක් මේ 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 කාරණේදී මම ගොඩක් අසරණ වුණා. මොකද මගේ ඊටමත් මේ අත්‍යවශ්‍යයට මේ නාට්‍ය ඉදිරියට ගෙන යන්න සංවිධායකවරුන්ට මම දැනුම් දීලා ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ තමයි මේගොල්ලෝ මට මේ වගේ ඇත්තටම බලවත් සාධාරණයක් සිද්ධ කරලා. ඔබ මේ දර්ශනය සඳහා කොපමණ මුදලක් මේ වෙනකොට වියදම් කරලා තියෙනවද? මුදල් වශයෙන් සඳහන් නොකළත් නිශාන්ත මම බැනර් ගහලා ඉවරයි. ඊට පස්සේ මම ටිකට් ගහලා ඉවරයි. හැබැයි මේගොල්ලෝ කියන මේ 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 අත්‍යවශ්‍ය ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය කියන ටිකට් ප්‍රමාණයක් මම මුද්‍රණය කළේ නැහැ. මට අවශ්‍ය ටිකට් ප්‍රමාණයක් තමයි මම මුද්‍රණය කළේ. මොකද මේක මම සංවිධානය කරනවා. මින් පෙර මට මෙහෙම කිසිම අසාධාරණයකට ලක් වෙලා නැහැ. ඒගොල්ලන්ගේ සීල් ගහන්න ඕනේ කියලා නැහැ. ඉතින් මම එහෙම මට අතන මෙහෙම දැනුවත්කමක් තිබුණේ නැහැ. අනිත් එක කිසිම රාජ්‍ය ආයතනික කොහොම කටින් කටින් කියලා එහෙම දෙයක් කරන්න බෑ. ඒගොල්ලෝ ලිඛිතව ඒක ඉදිරිපත් කරන්න ඕන. ඔව් ඉතින් දැන් මෙහෙම දෙයක් වුණා මම මේ මේ කොන්දේසි මත මේ වාචික කොන්දේසි මත මට මේක කරන්න බැහැ කිව්වට පස්සේ උඹ ඵලයන් කියලා කට්ටිය නිකන් හිටියා දැන් අදටත් කෝ මම මේ කතා කරනවා නෙන්නේ ඒගොල්ලන්ට පාඩුවක් වුණා ඒගොල්ලෝ රජයේ සේවකයෝ විතරයි රාජ්‍ය ආයතනයේ අයිතිකාරයෝ නෙමෙයිනේ රාජ්‍ය ආයතනයේ අයිතිකාරයෝ වුණා නම් හැබැයි ඒගොල්ලෝ මාව මේ කැන්නන් ගිහිලා අපව කරලා දෙන්න ඉඩ තිබුණා මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් රාජ්‍ය ආයතන විනාශ වෙලා යන්නේ පාඩු ලබන දේවල් වලට පත් වෙන්නේ මේක නිසා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔබ එක පොරොන්දුවක් ඉන්න ඕන ඔබ නාට්‍යකාරයක් නාට්‍ය සංවිධායකවරියක් නිෂ්පාදකවරියක් අර විනෝදබද්ධ සම්බන්ධව කිසියම් විදිහක ඔබ අධ්‍යයන කටයුතුක නිරත වෙන්න. මම ඔබට යෝජනාවක් කරනවා. එහෙම කරලා ඔබ මේ මේ වැඩසටහන පස්සේ වැඩසටහනක ලංකාවේ විනෝදබද්ධක් වේදිකා නාට්‍ය සඳහා ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වගන්ති යටතේ තමයි ඒක තියෙන්නේ කියලා ඔබ ඒක ඉදිරිපත් කරන්න. ඒක විය යුතුයි නාට්‍යකරුවෙක් කියන්නේ සියල්ල සමස්ත හැම දෙයකින්ම පරිපූර්ණ වෙන මිනිහ අධ්‍යයන කටයුතුල නිරත වෙන එක කෙනෙක්. ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රාදේශ සභාවේ නිලධාරීන්ට ඔබ කොහොමද විනෝදබද්ධක් මේකට අය කරගන්න උත්සාහ කරේ ඇයි ඔබ දන්නේ නැද්ද මෙන්න මේ වගන්ති ඔබ කියවලා නැද්ද කියන එක අපිට අහන්න පුළුවන් ප්‍රශ්න කරන්න පුළුවන් ගිහිල්ලා ඔව් නිශාන්ත ඒක හොඳ කාරණයක් මොකද මිරිස්වත්තේ ප්‍රාදේශ සභාවේ ශාලාවේදී ඔය කිසිම අය කිරීමක් කරේ නැහැ ඔය කිසිම කොන්දේසියකට යටත් මං දන්න තරමි මගේ දැනුමේ අනුව මම දන්න අය මේකේ නාට්‍ය මේ වේදිකාගත කරනවා ඔය කිසිම කොන්දේසියකට නම් යටත් වෙලා නැහැ ඇත්තටම ඒක කියන්න ඕනේ මොකද ප්‍රාදේශීය සභාවෙන් ප්‍රාදේශීය සභාවට වෙනස්ද කියලා නම් අපි නැවතත් සොයලා බලන්න ඕනේ මොකද උඩුගම්පල ප්‍රාදේශීය සභාවෙන් කියන්නේ ඒගොල්ලන්ට විනෝදබද්ධ ඕනේ ඒගොල්ලන්ගේ සුබ සාධනෙට කියලා. ඒතර ඒගොල්ලන්ගේ සුබ සාධනෙට ඕනේ කියමුකෝ. හරි. ඒතර මේ ටිකට් වලට සීල් ගැව්වම අපි කියමු මේ ටිකට් එකක්වත් මම වික්කේ නැහැ බැරි වුණා මට. ඒතර මම මේ ටිකට් පත්‍රික සේරම විසි කරන්න ඕනේ. නැවතත් මට වෙන තැනකට ගෙනියන්න යම් කිසි ක්‍රමයක ක්‍රමානුකූල ක්‍රමයකට මට මේකට වෙන තැනකට ගෙනියන්න බෑ මේ ටිකට්. මේ ටිකට් මම විස කරන්න ඕනේ. එතකොට මට ඒකත් පාඩුවක් නේ. එතකොට මේ ප්‍රාදේශීය සභාව කරන්නේ තවත් අසාධාරණයක් මෙතන. හැබැයි මේ මොහොත වෙනකන්වත් ඔවුන් ඔබේ මුදල් ලබා ගන්නෙ නැහැ. කිසිවක් එහෙම කරන්නේ නැහැ. ඔබට යෝජනාවක් කරනවා මේ වගේ දේවල් කරන්න කියලා. ඔබ ඒවට එකඟ වුණා නම් සමහරට ඔවුන් ශාලාව දෙන්නත් ඉඩ තිබ්බා. නෑ මට ශාලාව දෙනවා. මට ශාලාව දෙන්නේ රුපියල් 17000ක් අරගෙන ලිෆ්ට් එකක් නැතුව මම ඒගොල්ලොන්ගේ කියන ටිකට් පත්‍රික ගෙනිහිල්ලා ඒගොල්ලෝ සීල් ගහලා මට ලබා දීලා මම ඒවා විතරක් විකුණනවයි කියලා. ඒ කියන්නේ මට ලාභ පාඩු කිසි දෙයක් එයාලට අවශ්‍ය නෑ. මම ඒ ටිකට් පත් පමණක් විකුණනවා. එදාට ගේට්වේදී රජයේ සේවකයෙක් යොදව මේ ටිකට්පත් කොච්චරද කිව්ව රජයේ සේවකයෙක් කියදෝලා 31 වෙනිදා මගේ වේදිකාගත කර මේ මගේ නාට්‍ය දර්ශනී අවස්ථාවේදී පරීක්ෂාවකට ලක් කරනවලු ඒගොල්ලෝ මේක. එතකොට රජයේ සේවකයෙකුත් යොදවනවා. හැබැයි මගේ ටිකට් නොවිකුණුත් වික්කේ නැත්තම් රජයේ සේවකයාට වැටුපක් ගෙවන්න ඕනේ නෙවෙනම. ඒක ඔබට කිව්වද ගෙවන්න කියලා? නෑ මට නෙවෙයි. ඒගොල්ලෝ ගෙවන්නේ ඉතින් ආයතනික මම ආයතන ගැන රජ ආයතන ගැන අපිට අවබෝධයක් තියෙනවනේ. එතකොට ඒගොල්ලෝ වෙනම ඒකටත් ගෙවන්න ඕනේ. අපහැදිලිකමක් ඔබට දැනෙනවද මේක ඇතුලේ මේ හංගල ගහන්න හදපු දෙයක්
එහෙම තියෙනවා කියලා කෙනෙක්ගේ රස්සාවක් නැති කරන්න අපිට උමනාවක් නැහැ හැබැයි කෙනෙක්ට අයිතියක් නැහැ මෙවැනි ආකාරයේ හැසිරෙන්න ඒක නිසා මම මේ වැඩසටහන බලන සමස්ත රටවැසියන්ගෙන් ප්‍රේක්ෂකයන්ගෙන් නාට්‍යකලාවට ආදරය කරන අයගෙන් විශේෂයෙන්ම ග්‍රාම්‍ය මට්ටමේ අයගෙන් මික මං හිතන්නේ ජාතික තලයේ ඉන්න නාට්‍යකරුවෙක්ට මේව කරන්න වුණත් කිසිත් මහකියාව ලැබෙයි කියලා පව් අහිංසක කලාකාරයෙක් අහිංසක කලාකාරයෙක් කියන්නේ නිරෝෂා මේ කලා කටයුතු වල නිරත වුණාම ඔබ විශාල පිරිසකට ආලෝකයක් දෙනවා මේ නාට්‍ය රංගපාන ශිල්පීන්ට පව. ඉතින් මේ සමස්තයකට තමයි ඔවුන් මේ දේ කරන්නේ. ඒක නිසා මෙන්න මේ උඩුගම්පල ප්‍රාදේශීය සභාවෙන් නිරෝෂාට කරන්න කියපු කාරණා සම්බන්ධව නීත්‍යානුකූල පදනම පිළිබඳව ඔබත් විමසීමකට ලක් කරන්න ඔබගේ අදහස් මේ කමෙන්ට්ස් වලින් අපිට ඉදිරිපත් කරන්න සටහන් කරන්න. ඒ වගේම මේක දැන් උඩුගම්පල ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙක්ගේ හැ ගැටුනොත් මේ වැඩසටහන ඔවුන්ට හැකියාව තිබෙන ඔවුන්ගේ පැත්තිනුත් කරුණු කාරණා ඉදිරිපත් කරන්න. අපි අර නැවත වරක් කිව්ව වගේ කාටවත් චෝදනා කරන්න වට්ටන්න රසය රැකියා නැති කරගන්න එහෙම කිසිම අදහසක් නෑ. අපිට අවශ්‍ය කරන්නේ හඬක් නගන්න මෙවැනි අසාධාරණකම් වළක්වා ගැනීම සඳහා. ඔබට තව මොනවා හරි කියන්න තියෙනවද? ඇත්තටම නිශාන්ත 20 වෙනිදා ලේකම්තුමියත් හිටියා ඒ අවස්ථාවේදී. ඔබට ලේකම්තුමිය මුණ ගැහුණාද? නෑ මට ලේකම්තුමිය මුණ ගැහෙන අවස්ථාවක් උන් ලබා දුන්නේ නෑ. මොකද හේතුව මම ගිය ගමන්ම මේගොල්ලෝ ඒ අර මම මුලින් ඉදිරිපත් කළ ලිපියක් තිබුණනේ රාත්‍රී 7:00 10 වෙනකම් මට ලබා දෙන්න කියලා. ඔබ ලිඛිතව ඉල්ලන්නේ මේ ශාලාව ලබා ගැනීම. ඔව් මම ජනවාරි 24 වෙනිදා තමයි ඉල්ලුවේ මට මේ ශාලාව ලබා දෙන්න රාත්‍රී 7:00 10 වෙනතුරු. මොකද මට ඊට කලින් ඒ හෝල් එක දෙන්න බැරි නිසා. ඒතර ඒ ලිපිය ඒ අවස්ථාවේ තිබුණා 20 වෙනිදා තිබුණා. ඒතර ලේකම්තුමිය කිව්වලු 10000 දීලා ලිෆ්ට් එක නැතුව කැමැති නම් ගන්න කැමැති නම් නිකන් ඉන්න කියලා. ඒතර ඊට අමතරව අර කොන්දේසි ටිකත් ඇතුළත්. ඉතින් මට ඒ වෙනකොට ලිඛිත මොකද ඒගොල්ලෝ ලිඛිතව දෙන්න ඒගොල්ලෝ මේ කාර්ය ශූර නැහැ. මොකද ඒගොල්ලෝ ලිඛිතව හදලා නැහැනේ. ඒතකොට තවත් දින යනවා. ඒතර මම ඇහුවා 31 වෙනිදා මේ නාට්‍ය මම පෙන්වන්න. ඕගොල්ලෝ තාම මට මේ ලියකෙවිලි හදනවා. ඒතර මං කොහොමද මේක කරන්නේ? ඇත්තටම එතන රිදෙන කෙනෙක් නැහැ. මටයි රිදුනේ. ඒක තමයි අවංක කතාව. මට රිදුනා. මම නැහැ කියන්නේ. මගේ ශිල්පීන්ටත් රිදුනා. ඒගොල්ලෝ දවස් වෙන් කරගත්තා. ඒ දවස් ඔක්කොම අහක ගියා. ඊට අමතරව මම කියපු අය ඒ අය මට ඉදිරියේ දෙන්න ගන්න ගන්නවයි කියන එක මට විශ්වාස කරන්න බෑ. ඒගොල්ලෝ දින වෙන් කරගත්ත මං වෙනුවෙන් මේ නාට්‍ය බලන්න ඉන්න. මට නැවතත් කියන්න බෑ තව දිනයකදී මේක බලන්න ඉන්න අහවල් තැනට කියලා. හොඳයි අපි මේ වැඩසටහන නිමා කරන්නේ මෙහි දිගුවක් ඉදිරියට වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ විනෝදබද්ධ සම්බන්ධ මේ සීල් ගහන්න හදපු එක ටිකට් එකක් ගානේ මේ සම්බන්ධව අපි කතා කරමු අපේ පාර්ශවයෙන් නිරෝෂකේ පාර්ශවයෙන් ඇයි කතා කරනවා උඩුගම්පල ප්‍රාදේශීය සභාවට මේක කිසියම් කරුණක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ ආයතනයට වෙන හානිය වළක්වා ගන්න ඔවුන්ට ඒ සඳහා අවස්ථාව තිබෙනවා අපි නිරෝෂා මේ වැඩසටහන తాවකාලිකව නවත්තමුද අනිවාර්යෙන්ම මොකද මට වෙච්ච මම විශේෂයෙන් මම ගත්තොත් මම කාන්තාවක් ඒතර මම පිරිමියෙක් හා සමාන කරන්නේ නැහෙනි ඇතර පොඩි පොඩි වෙනසක් හරි දැන් තියෙනවනේ. ඒතර මම රස්තියාදු විලා ගිහිල්ලා මම අසනීප තත්ත්වෙත් ගිහිල්ලා මේක ගන්න ගිහිල්ලා අන්තිමට මට වුණේ මොකද්ද? අර කබලෙන් ලිපට වැටුණා වගේ. මොකද මම අසනීප තත්ත්වයක් තියාගෙන මේක කරන්න දාපු නාට්‍ය කොහොම හරි කරනවයි කියන තැනනේ මම හිටියේ. ඒතර මට මේක කරන්න දුන්නේ නැත්තේ කවුද? ප්‍රාදේශීය සභාව. ප්‍රාදේශීය සභාව නිලධාරී. මට මුලින් මේගොල්ලෝ ලිඛිතව දැනුම් දුන්නා නම් මේ කොන්දේසි මතයි මේ ආයතනේ දෙන්නේ කියලා මම කීයටවත් එක ගන්නේ නැහැ. මම ගත්තේ මට ලිෆ්ට් එකක් අවශ්‍යයි මට ඒ මට මේ කියන කොන්දේසි කිසිම දෙයක් බාර ගන්න බෑ. එතකොට මම බාර ගන්න මේ හෝල් එක මම ලබා ගන්නේ නෑ. ඒගොල්ලෝ මට මුල් අවස්ථාවේදී මේ කොන්දේසි දුන්නා. මම එකක් කියනවා. මේ කොන්දේසි ලබා දෙන්න මෙතන ඉන්න කිසිම කෙනෙක් හරියාකාරව දන්නේ නෑ. ඒකයි මෙතන හේතුව. අද එක්කෙනයි හෙට එක්කෙනයි අනිත් දැක්කෙනයි මේගොල්ලෝ කොන්දේසි හොයනවා තාම. මම විශ්වාස කරනවා අදටත් කොන්දේසි හොයනවා. මේ කාරණා පිළිබඳව අපි මීට වඩා විමසිලිමත් වෙමු සැලකිලිමත් වෙමු ඉදිරියේදී මේ ගැන කතා කරමු දැඩි අසාධාරණකමක ස්වරූපයක් මේ මොහොතේ අපිට පේන්න තියෙනවා මේ වැඩ ඒ කීව කාරණා එක බලද්දී ඉතින් අපි ඔවුන්ට නැවත වරක් යෝජනා කරන ඔවුන්ගේ පාර්ශවෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන්න නිරෝෂ සූදානම් නැහැ මෙවැනි අසාධාරණකම් වලට නිහඬව සිටින්න ඇය අධ්‍යක්ෂකවරියක් නිෂ්පාදකවරියක් කාලයේ ශ්‍රමයේ දැනය වැය කරමින් ඇය දේවල් කරන්නේ ඒක නිසා ඇය මීට වඩා හෙට දවසේ කතා කරන්න බොහෝ දුරට ඉඳ තිබෙනවා. ඒක නිසා ඔබ දන්නේ නැති දේවල් තියෙනවා නම් දැනුවත් වෙන්න. ඒ වගේම නාට්‍යකාරියක් විදියට ඔබ අර විනෝදබද්ධ සම්බන්ධව හොඳට දැනුවත් වෙන දැනුවත් වෙලා වැඩසටහනක් කරන්නයි සම්බන්ධව. එනවා ඔබට ඉල්ලීමක් කරමින් මේ වැඩසටහන අපි తాවකාලිකව නවත්තමු. අපිට මේක නවත්තන්න බැරි වෙයි ඉස්සරහට තව තවත් ඒවා කතා කරන්න සිද්ධ වෙයි. ඉතින් අපි తాවකාලිකව සමු ගැනීමක් කරමු. නැවතරක් අපි මුණ ගැහෙමු. කතා කරන්න මොන කාරණා නිශාන්ත ඇත්තට මොකද මට වෙච්ච අසාධාරණේ මං කැමති නෑ තවත් කිසිම කලාකාරයෙකුට වෙනවට
මොකද උඩුගම්පල අවට ඉන්න මිනුවන්ගොඩ අවට ඉන්න මේ හෝල් එක ගන්න යන අය දැනුවත් කරන්න ඕනේ අපි මේ ආයතනයෙන් දැනුවත් කරන්නේ නැත්නම් අපි දැනුවත් කරන්න ඕනේ නිශාන්ත මේ ආයතනය ගන්න පුළුවන් මෙන්න මේ කොන්දේසි මත පමණයි හොඳයි නැවතවරක් හැකිමනින් මුණගැසීමේ අපේක්ෂාවෙන් අපි ඔබගෙන් වෙන් වෙනවා ඒ වගේම මේ ඔබට කියන්න ඕන මේ වැඩසටහන මෙහෙවන්න හිටියේ ප්‍රවීණ නාට්‍යකරුවේ කලාධ්‍යක්ෂකවරකන ප්‍රියන්ත කැකුළුවලගේ මහත්මයා ඇති ඔහුට කිසියම් කාරණා පෞද්ගලික කාරණාවක් හේතු වෙන අද මෙතෙන්ට පැමිණෙන්න බැරි වෙනවා ඒ නිසා තමයි ඔහුගේ යෝජනාව සහ ඔහුගේ ආශිර්වාදය අනුව මම මෙතෙන්ට පැමිණෙන්නේ ඒ සඳහා ඔහුට පූර්ණ අවසරය ලබා දුන්නා හොඳයි අපි දවසක නැවත වැඩසටහනක් කරනවා එතකොට ප්‍රියන්තත් ඇවිල්ලා ඉඳි මම ඔබගේ සියලු වැඩ කටයුතු ඔබ රට වෙනුවෙන් ඔබගේ කාලය ශ්‍රමය ධනය කැප කරගෙන නවක කලාකරුවන් වෙනුවෙන් මේ කරන් යන වැඩසටහන ඉදිරියට තවත් සාර්ථකව කරගන්න හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දවසක හමු වෙමු රෂා බොහොම ස්තුතියි නිශාන්ත